නිමසිරිපාන සිල්ල මැතිතුමා සහ දුමින්සානාග මහත්මයා උන් දෙගොල්ලෝ කියන උන් සභාපති සාලේකම් කියලා මේ දෙගොල්ලොම්ව පිළි අරගෙන මැතිවරණ කොමිසමෙන් මේ වනතුරු ඔන්න පිළි අරගෙන කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කරලා නැහැ. එතකොට ඔවුන් එවැනි මම අභියෝගයක් කරනවා. මැතිවරණ කොමිසම ඔවුන්ව පිළිගත්තයි කියලා කරුණා කරලා අපිට උසාවිය වගේ උසාවි තීන්දුවකින් මාව පිළි අරන් තියෙන. ඒ ඉතාම වටින තීන්දුවක්. එතකොට එය මට තියෙන එක ශක්තියක්. මොකද හේතුව උසාවියකින් මාව පිළි අරන් තියෙන. දෙවෙනි කාරණය තමයි මැතිවරණ කොමිසමෙන් පිළිගන්න ඕනේ එහෙනම් නිවන් සිල්වාසිල්ල මැතිතුමාල ඇතුළු පිරිස. අපි ඔවුන් කියන්නේ දැන් නඩු දාලා තීන්දුවක් ඔවුන් විරුද්ධව අරන් නැහැ කියලා. එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න මැතිවරණ කොමිසමෙන් ඔවුන් දෙදෙනාම පිළි අරගෙන තියෙනවා. මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි මැතිවරණ කොමිසම පැහැදිලිව ඔවුන්ව පිළිගන්න ලිපියක් මේ වෙනතුරු නිකක් කරලා නැහැ. ඒ නිසා ඔවුන් තවමත් නීති විරෝධී සභාපතිවරයෙක් නැත්නම් චෞර සභාපතිවරයෙක් සහ චෞර ලේකම්වරයෙක් විදිහට තමයි මම හඳුන්වන්නේ. මොකද මැතිවරණ කොමිසම පිළිගන්නේ නැති මැතිවරණ කොමිසම විසින් මේ සභාපතිවරයා ඉදිරියට නිමල් සිරිපාල මහත්තයා පිළිගන්නවා කියලා හෝ ලේකම්වරයා ලෙස දුමින්සානායක මහත්තයා පිළිගන්නවා කියලා හෝ ලිපියක් නැතුව ඔවුන් මේ කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නීති විරෝධී අනීතිකයි. නමුත් මට ලැබිලා තිබෙන උසාවි නියෝගයත් එක්ක අපි සටන් කරනවා මැතිවරණ කොමිසමත් එක්ක අපේ නීති අනුකූල අයිතිය ස්ථාපිත කරගන්න. ඒ නිසා අනාගතයේදී මම කියන්න කැමති මේ ක්‍රියාවලිය ඉදිරියට ගියොත් මේකේ අවසාන ප්‍රතිඵලය මම කියන්න. මේ අවසාන ප්‍රතිඵලය තමයි පැහැදිලිව මැතිවරණ කොමිසම මේ දෙගොල්ලෝ කැඳවලා බලනවා. කැඳවලා සාකච්ඡා කරලා බලනවා. සාකච්ඡා අවසානකුණොත් පක්ෂය බහා දමන්න කටයුතු කිරීමට තමයි අවසාන වශයෙන් මැතිවරණ කොමිසමට සිද්ධ වෙන්නේ නාමජන තුනෙන් පස්සේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත්විඳලා දෙන ඉරණම තමයි මේ ඉරණම හොඳින් මේ පක්ෂයේ ඉන්න සංවිධායකවරු තේරුම් ගත යුතුයි. ඒ නිසා ගිහිල්ලා නිමල් සිරිපාල පාර්ශ්වයේ ගිහිල්ලා ඉඳගෙන අත උස්සන වතාවක් පාසා මේ පක්ෂය තව තවත් විනාශයටපත් වෙන එක සිද්ධ වෙනවා කියන එක මම ඔබට අවධාරණින් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ඔබගෙන් අපි ඉල්ලනවා පක්ෂයේ නීත්‍ය අනුකූල ලේකම්වරයා විදිහට මම අරගෙන යන මේ ක්‍රියාදාමයට ශක්තිය දෙන්න කියන එක අපි ඉල්ලනවා. මේ වෙනකොට මම මගේ ඒ උසාවියෙන් දුන්න නීත්‍ය අනුකූල තීන්දුව අපි මැතිවරණ කොමිසමෙන් ඉදිරිපත් කළා කියලා. මැතිවරණ කොමිසමෙන් ඉතාම ඉක්මනින් ඒ සම්බන්ධව තීන්දුවක් දෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලිය අපි ඉදිරියට යා යුතුයි. අපි පාක්ෂිකයන්ගෙන් පක්ෂයෙන් මම ඉල්ලනවා කිසි විටක දයාසිරි ජයසේකර යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි පක්ෂය ගොඩනගන වැඩපිළිවෙළ අනාගතයේ අපි ඔබට ඉදිරිපත් කරනවා.